සමහරය කල්පනා කරා මේ රටේ බලය ලබා ගන්න කැරලි ගහලා 71 කැරල්ලට තරුණයෝ 12000ක් බිලි දුන්නා 88 89 කැරල්ලට තරුණ තරුණියන් 60000ක් බිලි දුන්නා ඡන්දේ තිබ්බොත් ඡන්දේ දාන්න ගියොත් අත කපනවා කියලා අත කැපුවා ඡන්දේ දාන්න යන පළවෙනි 7 දෙනා මරනවා කියලා මැරුවා පළාත් සභා ක්‍රම එපා කියලා ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා විශාල කලබලකාරී තත්ත්වයන් ඇති කරා රටේ උද්ඝෝෂණ මාලාවන් ක්‍රියාත්මක කරා අන්තිමේදී ඔවුන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් මරලා ගෙවල් ගිනි තියලත් උත්සාහ දරුවා මේ හැම උත්සාහයක්ම අද ව්‍යාර්ථ වෙලා ගිහිල්ලා කියන එක මට වඩා ඔබ හොඳට දන්නවා. ආර්ථික අර්බුදය නිසා අපි පසුබෑමකට ලක් වුණා. ඒක නිසා අපිට විශාල ගැටලු ගණනාවක් ඇවිල්ලා සමන් ප්‍රියලගේ DB හේරත්ලගේ ජොන්සන් එමත්තුමලගේ අපේ ගෙවල් ගිනි තිව්වා. මේ රටේ වැරද්දක් වුණාම දේශපාලකින්ගේ ගෙවල් ගිනි තියනවා නම් ඒකට අපි වැරදි නම් මම තමුන්නාසලට කියාගෙන ආපු විශිෂ්ට සමාජ පරිවර්තන යුගයේ විශිෂ්ට සමාජ සංවර්ධනයේ ගරුත්වයයි තියෙන්නත් ඕනේ හාමුදුරනේ වැඩ කරපු දේශපාලන නායකයොන්ට. මම හොඳයි මම හරි නේද? ජනතා විමුක්තිරුනේ මිනිමරු තස්තවාදය අපිව ගිනි තියලා අලු කරලා අපිව යටපත් කරන්න හැදුවත් එන ඕනම මැතිවරණයකදී සමම්ප්‍රිය හෙරත්ලා මේ UK සුමිත්ලා අපි ඔක්කොම එකතු වෙලා මේ දිස්ත්‍රික්කය අති දෙවන්ත ජයග්‍රහණය පොහට්ටුවටත් පත් කරලා දෙනවා කියන පණිවිඩය ලබා දෙමි. අද වර්තමාන තත්ත්වය ඔබට පැහැදිලි. ජනාධිපතිවරණයේ ජාතික නායකත්වයක නිර්මාණය කරන්නට ඡන්දදායකට වටිනාකමක් එනවා ඉතාමත් මාසන්නේ. අන්න ඒ වෙලාවේදී නිවැරදිව අපි පොදුජන පෙරමුණේ අනන්‍යතාවය සහතික කරගෙන රටේ ජාතික නායකත්වය නිර්මාණය කරලා මේ රට නැවත වතාවක් යහපත් තැනකට ගෙන යන්න වැඩපිළිවෙලක් නිර්මාණය කළ යුතුයි. අපේ පාක්ෂික විදිහට අපේ පාක්ෂිකය කඩාවැටෙන්න උත්සාහ කරනවා. එහෙනම් අපි එක පොරොන්දුවක් දෙනවා. අපි ඉදිරියට එන ඕනෑම මැතිවරණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දීලා මේ ආසන ජයග්‍රහණය කරන්න සමුනාසලා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී ඉන්නවා කියන පොරොන්දු මේ අවස්ථාවේ දෙනවා. අපි එදා පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදයෙන් එහාට ගිහිල්ලා අරගලවෙකින් ආණ්ඩුවක් ගන්න හැකියි කියන මතය ස්ථාපනය කරන්න ගියා නම් අද සමහර විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තියා අපිට චෝදනා කරන කිසිම දේශපාලන පක්ෂයකට බලමණ්ඩලයක් කරන්න හම්බෙන්නේ නැහැ අපි හැමෝම. මොකද අරගලයක් තුලින් ආණ්ඩුවක් ගත්තම ඒ අරගලයක් තුලින් ගන්න ආණ්ඩුව තුල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අපි පාර්ලිමේන්තුව තුලින් ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගත්. ප්‍රතිපත්ති වශයෙන් අපි අතර හාත්පසින් වෙනස්. හැබැයි රටේ දේශපාලන ස්ථාවරත්වයේ අවශ්‍යතාවය මත අපි ඒ තීන්දුව తీරන දා ගත්තා. අපි කකුලෙන් අදින්න ගියේ නැහැ. මෙරටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න අවශ්‍ය සියලුම තීන්දුව ගන්න අපි සහයෝගය ලබා දුන්නා. එනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍ර වරුණී හැමදාම මේ රටට හරියන තීන්දුව අපි ගත්තා. ජනතාව ගැන හිතලා, පාක්ෂිකයා ගැන හිතලා. කුලියාපිටිය ආසනයේ පොදුජන පෙරමුණ නව කාර්යාලයද අද විවෘත කෙරුණා. ඒ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්